සම්ම සබුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනෑටම. අද දෙදහස් විශ්ස වසරේ ජුලි මාසෙ පහළ සුනිද හාවුරුද්ධෙන් හරි අඩක්ගෙවෙලා ඊළඟමාසෙත් හරි අඩක් අදටගේ වෙලයිවරයි. කාලය අපට නොදැනම අපට රහසෙම පියාබායනවා. කාලය නවත්තන්නට අපට කිසි විටකත් හැකියාවක් නෑ. අපි කියමනක් තිය නො මිනිසා හැමවිටම කාලය කාදැමීමට උත්සා කරයි නමුත් අවසානය. කාලේ විසින් අපව කාදමයි කියලා. එනිසා ඔබ ගතවුණු කාලයට අරුතක් සපයන්නට නැත්තම් මේ දුලබ මනුෂත් බව ලැබගෙන මේ ලෝකෙට සමාජයට මානව සංහතියට කිසි අම්ආකාරයක ප්‍රයෝජනවද්‍යයක් කරන්නට වෙහෙසන්නට අධිෂ්ඨාන කරගන්න කියලා ආරාධනා කරගෙන අපි අදත් පින් බරු දැසන වැඩ ස්‍රහන ආරම්භ කර. සූදාන වෙන්නේ අපි ආරාධනා කරපු ආරාධිතයා අමුත් අත්සමඟ කතාබහ කරන්න. ඔහු රටටවත් පිටත් අමුත්තෙක් නෙවයි සම්බුධ හාරස්ථනයේ පූජනය ධරනාාගම කුසල දම්ම නාහි පණවහන්ේ වැඩවාසය කරන කාල දල ොම ගෞරව සම්ප්‍රයුත්ව. හැම පින්කමකටම ඇරයුම් ලද ඒත් එක්කම කුසල්දම හමුදුරුව පෞද්ගලිකෝම බොහෝ ගරු කරපු නැත්තං නිරන්තරයෙන් ආශිරර්වාද කරපු පුද්ගලේ. ඔවු රට නයක් නැති උදාර රණවිරුවෙක් එතුමන් වර්තමානය වනවිටත් මින් පෙරත් කාලවක්වානුවක ශ්‍රී ලංකාවේ සිිවිල් ආරක්ෂක බලකායි ප්‍රධානතම අනෙ නිදධාරය නැත්ත අ්‍යක්ෂ ජනරාල්වරය ඇයටට කටයුතු කර. එතුමන් ශ්‍රී ලංකා නවකමුදාවේ කීර්තිදර සේවා කාලයකට උරුමකම කියන. ඉන් පසුව ලංකාවේ යුද්ධයෙන් පසුව සහ යුද්ධය පවතින කාලෙදි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවත්‍ර සහ පොලිසියට සවයක් වෙන්න එයට ශක්තියක් වෙන්න ආරම්භ කරපු නැත්ත යළිත් සවිමත් කරපු. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධහනියා එතුමා රියාත්මිරාල් ආනන්ද පිරිස් මත්මය ආයබුවන් කළ පිළිගන්න බතුවන් චසෝ ගෞරුවෙන් මොක එතුමා අපට අතිශය හිතර්ශීවන්ත හොඳ රණවිරුවෙක් අපි සූ දනම් එතුමන් එක්ක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් රටේ උන්නතිය නැත්තම් මේ ශ්‍රී ලංකාදීපේ විෘ්ධිය වෙනුවෙන් ලබා දෙන්න වූ දායකත්වය පිබඳව කතා කරන්නට මයිට කලින් කැමති ඔබතුමන් ගැන සැකවින් යමක් දනගන්න මොකද රණවරුවෝ කියලා කියන්නේ ජාතිය මුර දේවතාව කියලා කියන්නේ තමන්ට ඉතිහාසේ විසින් පවරපු රාජකාරය දේවකාරයක් කොට සලකමින් දිවි පරදුවට තියලා ඒ වෙන නැපකපවන අයවිනා තමන් පිළිබඳව හවාදක්පන්න කිසි සේත්ම උත්සාහ නොකර පිරික්නමුත් පිළිඳවත්රට දනගතයතුයි කැමති සැකවින් ඔබේ ඉතිහාසකතතාවත් පොඩ්ඩක් දැනකයා ගැනම වර්තමාන තත්වය මේ තනතුරට ඔබ පත්වන්නට පිරාතුව ඔබේ ජීවිතය සම්පින්ඩනයක් මේ ප්‍රේක්ෂක ශ්‍රාාවක පජාවෙන් දැනගන්න. සුබුද්දාස නක්ෂසසික බවම පං අද මේ අඩි සටහනට සිවිල් ාර්සක බලකායනයෝ ජනය කරමින් මට කනල ධාරාධනය පිළිබඳව මම අවුරුදුඇන්තන් අවුදු ධදානමී විරයනකො තමයි. නි හමුමදාවට ශිෂ් ටිනිින් දරීකුදයට බැඳනේ. පැඳලා රියාදුනාල්ලරේකොස් වෙන්න තනතුරුවලින් ඉහෙලට ගිය මසරතිස් පහ පමණ මම නංකහමුදාවේ සේවය කළ ඒ කාලය අතරතුරදීහල ඇ ඩෝරා යාත්‍රාගිල සුපර් ඩෝරා කියලලා තින්න දෝරවල ඉටත් වැඩිය අධවේගෙන් යන්න පුළුවන් යාත්‍රාව. පලනි යාත්‍රා විශලය හදල මන්තම පලිනි දර හිට. බලගනේත් ම අන්ධාරි විදියට වර දෙක් සේය කලති නො. විවිද්ධ තනතුරු දළලා මම නැගනිර පලාාත් මාන්‍යින්ධාරරි උතුරපා උදුර ප්‍රදේශේ භාරාඥ්‍යාපති ටර් ප්‍රදේශ ාරාඥාපති දකුන් ප්‍රදේශ භාරාක්ඥාපති, අධ්‍යක්ෂක මෙහුවැැනි විධ තනතුරු දල දෙදස් නමේ වර්ෂය තමයි විශ්්‍රාමගේ විශ්වාාමයනොත් එක්ම මට ආරාධනාවක් ලැමුණ මර්තිමාන ජනාධ පෘත්තුමමා යකට ආර්ශයලයකන්තුමා වශයෙන්. සරත්වීරස කර අපේ සිවිල්ලහස් බලකාය ප්‍රථම අධ්‍යක්ෂි ජඩාල් තුමා දේශපාලනයට යනවා කියලා ඒ තනතුරු භාරගන්න. ඉට පස ම වසර පහක් සිල්ලස් බලකායි අධ්‍යක්ෂ න්ඩාල්දුර ඔ හෙබවූවා දෙදස් දහය දෙදහස් පහළ කාලසිීමමාව තුලදී. ඉට පසේ දෙදහස් පහළවෙදී මමතන් තුරෙන්ගත් කළ නැමත වර්තමාන් ජානා පුත්තුමා බලට පැත්නාන් පස්සේ ම දැන් නැමත අධදක්ෂ යන්ඩාල් වසයෙන්. හොඳ ඒ තමයි සැකයිෙන් එතුමාගේ ඉතිහාස කතාව කොල් බානන්ද විද්‍යාලයකයන බුදු මහා විදුහලේ ජාතියේ මුදුන් මිලහා සමාන අපේ බුදු තක්ෂලාේ තමයි එතුමා අධ්‍යාපනය හදාරන්නේ ශ්‍රේෂ්ට ආධ්‍යානන්දියෙ එතුමා ඒ නිසාම හොඳ බෞද්ධඌරුවට හැදුනු වැඩුණු සහ බෞද්ධකම මේ ප්‍රයවිකව අධහන්නෙක් න සමහරුන්වනි උපැනසාතික බෞද්ධෝ නත්තන් නමට තරක් බෞද්ධෝ ඇැයිතුමා එම නව ්‍රයෝගෙක් බෞද්ධයක් ඇතුම ෞද්ධ නාලිකාවේ අප පින්කම්වලට දක්කපු දායකත්වයමට සාක්ෂි දරනවා. එක අපි හොඳින් දන්නවා ඒවිතරක් නෙවෙේ අපි නොදන්න දේවල්තියනවා මේ. ඒර හාරස්ථාන ප්‍රතිසංස්කරණය සහයිවට අවශ්‍ය කරන පිරිස් බලය ශ්‍රමදායකත්තය ලබාදීමමාදී කටයතු ගැන. එක්දසමස අසු පහහාවගේ කාලෙක සු පහසු හයෝගගේ කාලි ආරම්භ කරපු ග්‍රාමරක්ෂක සේවය පසුකාලෙක දහනමදාහක් කිටපු සේවක පිරිස හතලිස් දෙදාසක් දක්වා වැඩි කරලා ඒ ජ්‍යාත කරප තමයි වි ආර්ක්ෂක දෙපර්තමේතු තම් ලකාය කැටේ නිර්මාණීමිදී සිදුවුණ දැන් මෙච්චර ඒස් ලක්යාග ්‍රම ලකයක්තියාගෙන ඉදා යුද්ධ කාලේ දිදක්කොපු දායකත්වය සහ සිවිල්ලාර්ක්ෂක ලකාය ඉන් අනතුරුව මොන හේතුව නිසාද ශ්‍රමය ඔවුන්ගේ රටේ ආගමික සිද්ධස්ථාන සඳහා එත්තක වග කටයුතු සඳහ අධිදවලට ලබා දුන්නක කියන කාරණාව පැදිලි කර. ඇත්තටම ගම්මාන ආරක්ෂ කරන්නට තිබවිද හම්දාාවට සහ වට තමයි සිවිල්ලස ලකාය පිහිිටෙවවේ දැ බතුමා කිව්වාගේ ද හයවනකන් තිබන ග්‍රාමාර්රශිකෂේ විදිහට හැබැයි කැබිතිගොල්ලාාවේ සමූල ගාතනින් පස්සේ මේක පූර්ණ පත් සංවිධානයකට ලක්කරන්න ටෝනි කියලා ඒවකට ජනාපපුත්තුමාතිකර මහහිදරාජ පක්ෂ ජනාධපත්තුවාත් වර්තමාන ජනාජපත්තුමමාක ඒකටවාර්කලයකන් විදිහටත් මෙක් පූර්ණ සංවිධාපත් සංවිධානයකට ලක්කාලා ඒ තෙනෙදී ඒයට. ඇම ර්ම් යින් ්‍රියයා දුන්න යුද හමුදා පුහුණුවත් වන්න හොඳ බැටුපත් දුන්න ඒ විදිට ඒයයි අභික්ප්‍රේර්ණය කරල පුගරු ප්‍ර සංධානයටට ලක්ල හමුදදා නිල්හරි කටේ එදක හිටේ පොලි ල්හරි කටේ ප්‍රථම අදධ්‍යක් චන්ඩල්ලර්රයා තමයි වර්තමානයේ දේශපානය නියල්ල සගරු සරත්වීර සේකර මැතිතුමා එඒතකට දමේ ඇ යුද්ධයේ ඒ දෙදා සයින්දල දෙදදා ස්නමේ දක්වා විජියග්‍රහණය දක්වා ඒඇය සුවිශේසිී වූ දායකත්වයක් දැක්වා මොකද හතලිස් දාහක බට පිරිසක් ගමා නාරක්ෂා කරටත් මාර්ග ආරක්ෂා කරන්නට වැනි කටවිුතුලට ඉදෙම් නිසා යුද හමුදාවේ හතලිස්දාහක බට පිරිසක් සටනට රජුවම දායක කරගන්න හැකි වුණා. එතකට දැම් මේ විජග්‍රහණයෙන් පස්සේ ඇතිම කළයුතු තිබුණේ මේ ඇතවදුරට යුද්ධයට වශය නැතිහින්ද ශ්‍රල්ලාස බලකාය හරනම් විසරවාහරන්නට තවයි නීමමිතව තිබනේන කළගුණ දත් නායකෙන් දෙපලක් වශය ගරු ජනාධපොත්තුමත් අරශලයකන්තුමත් තීරණය කළ තවදුරටත් මේ බලකාය පවත්තාගනය යමින් රටේ සංවර්ධන සංවර්ධන ක්‍රියාවලට දායකවන්නට. ඒ අතරේම ආගමික පොුතය අධ්‍යාක පොඩුදේ වැනි කටයුතුවොටත් පට පිරි ශොදවන්නට ඔවු නියම කලා. ඉති මේ විශේෂයෙන් උතුර නැගැහිර පළාත්වල ආගමික සිද්ධස්ථාන වසර තිහක් පුරාවට නඩත්තුරේ නෑ හරියටත් සංර්ධනයක් වුණේ නෑ එනිසා ආරක්ෂණයකම්තුමා පැහදිලි උපදෙස් තුන්න ර්මාන ජනනාතපත්තුවා මට මෙය හැකිතාක් දුරට මේ උතුරු නැගැහිර පලාාත්තල ආගමික ස්ථානවල පු අභිවුද්ධය පිණිස ප්‍රශ්චංස් කරන පිරිස බට පිටි ියදවන්ට කියලා ඒයන්ම තමයි අපි විවිධ ආගිමික ස්ථාන සංවර්ධනය කරන්නට පටන් ගත්තේ මේ ඔබ දකින්නේ ඒවාට හොඳින්ම සාක්ෂි දරී හැකි ස්ාන. අපි මේ කටයුත්තදී ඉදිරියට කතාකර නැනවන අනද පිරිමහත් බයා දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ පිරිස ශ්‍රමයදීම මේ හමුදාවක නැත්තම් මේ අවිදරාගත්තු බල ගනයකට අයිති කාරජකය නෙවේ කියෙලෙහි ැසිවිල්ල තිබුණන පවිකාලය විදධදේවල් ශ්‍රදාාන මට්ටමින් කරනට හමුදාවක්කිනි රටේ නීති ආරක්ෂා කරන්න තන් මේ රට ආරක්ෂා කරන්න මසක් මේ වගේ පොදස්ථාන පිරිසුදු කරන්න වගේ දවලට නෙවේ කියලා. නමුත් ඔබතුමා මේ අයව අධ්‍යාත්මික සුවසාහනය උදෙසාක් නැත්තම් මේගේ. කිසිම් ආකාරයක මර්ධනකාරිී මනසක් නැතියන්නේ යුද බිමේද දැ අපේ සුජාත අත්නනායක ගාන ශිල්පිනිය මට වරයක කියනවා. ඇගේ ආදරණය පුත්‍රරත්නය කපිතාන් ප්‍රභාත් අත්තනායක මිය දෙනෝම යුද්ධෙදී. තුමිය එදා අවමංගල්ල අවස්ථාවයිදී හැඩුම් සඟවාගෙන ඉවසා දරා සිටිම නිසා අපේ ජාතියට අහිමි වෙනෝ. ්‍රන් සොරයක් නැත්තන් මේ චිත්‍රපට සංගීතයේ එතුමිය තමයි නමක් දලා සිට ස්කීන් ොස් එක ඇයට කදාකත් ආයි සජීවීද ී ගන්න බෑ ඇය තවමත් එදා ගැවු ගී තමයි පුණඩු චාර්ණය කරන්නේ. නමුත් ඇය මට පතරටෙක් දසස අනු දෙකේ වෙනට ඕන ප්‍රවත් අත්තනක මිය යන්නේ. ඇය කියන අක්තර දවස මේ සබෝධීද මට මනග හිලා ශෂික දැන් බාණවරුවන්ටි පුුවන්තරම් පින්දෙන් ඩෝන ියගයට හේතුව ඒ අය යන්නේ උදාර කටයත්තකට උනාට රටරැකගැනීම කියන පරමපිතුරු චේතනාවෙන්. සතුරා ඉදිරියට අවයක් අමෝරග නකොට බෝම්බ බැඳගෙන එනකොට දැන් ඒදවස අපි සමරුව හසලක ගාමිනිකුළු න්න්න වීරගේ විකුන්. එ දසමසේ අනුව එකේ ජුලිමාස දාහතන තමයි ය බෝම් ගොල් ඩෝසරයට බෝම් කිලෝ දාහ කරඟාපු බුල්්ඩෝසරයට ග්‍රනේ් දෙයක් කරගන පැනල. හයිසියකගේ ජීවිත බෙරන්න ඇලිමංකටද. එහෙම මානසිකත්යයක් තියෙනකොට මරාගෙන මැරන්න අපේ රට රකිනෝය කියන පදදම වනාට සිතිවිල්ල තව කෙනෙක් මරවාය කිය එක තවකිෙනකුට අවියකින් පහර දෙෙන වැඩි තියනය කියෙ චුතිචිත්තයට බලපානවා ඒනිසා අපි පුළුවන්තරම් පින් කරලා යට පින්ග අනමෝදන් කරන්න නනි කෙ . තට එහම යුදබමේ සාමාන්‍යෙන්. මානසිකත්වය දැඩි කර හිට පොපිට සත්තමයි මේ ආයමත් නිදහස් වෙන්න්නේ නැතන් නිදහස් ලෝකට එන්නේ ඔබතුමල් උත්සා කරන මියයව මාන සිකපපුන් උත්තාපනය කරන්නේ කටයුතු ොම සිද්දකරී ඇතම දැන් මේ සසික ආලා ඇති දැකළ ඇති දැන් ඇමරිකාවගේ දියුණු රටවල ඒගුල්ලෝ විදේශ රටවල්ල ගොල්ලන්ගේ හමුදා කණ්ඩ සාානගත කන්න සීමිත කාල සීමාවට අවුද්ධකට නැතන් දෙෙකට ඇල්ල ඒගොල්ක් නැත ඒ රට ගන්නගන්න. ඒ ගත්හමර මේයයි යුද මානසිකත්තේ ඉඳලලා මිනිීමරු මානසිකත්තේ ඉඳල සාමාන්‍ය සමාධයට සමාධගත කරන්නේ පුළරුත්තාපන කාලසීමාවට ය ගත්ව. අපේරටේ එවැනි කටයුත්තක් කරන්න පහසුවහන් ඇත්තම ඉතිහාසය තිබනේ නෑ ඒවිනෝට වර්තමාන ජනාධිපත්තුම ඒ කාලි ආරක්ෂ කලයකන්තුමාසාහකට ජාධිපත්තු ගර මහින්ද රජවක්ෂ වර්තමා නාගමැත්තුමා. පට ප දෙස්තුවන පුළුවන්තර මේ ලමයි මේ උතුරණැගින්ට පලාාතේ ආගමික සිද්ධස්ථානගෙන් සිද්හස්ථානවල පුනුරුදය පිස යද වන්ඩක. හේතු අවු තිහපුරාට මේ පසල්නොට හරිර දානයක්ක් ලැබන හ සංර්ධනය තිබුණ කිසිීම පිලිසරනක් නැති විහාරස්ථන කොටසත් තමයි මේ උතුරනැගිහිට තිබුණේ. ඉතින් මේ විහාරස්ථානවල බට පිරිෂ යද හම. මේගොල්ල උදේට හැන්නේ පන්සිල් දෙනවා. ඇව ඉරුද්දරට දකින්නේ දහම් පසඇට ළමයියනවා. හවසට බෝජිපූතා. ඉද හටල බණ හැනවා. පොය දවසට විශේෂෙන් දවසට කීපවතා ධරුණදේශනාවලට සවන් දෙනවා. එතකොට මේ අය ස්වයන්ක්‍රීියෝ. ඉබීම මේ අය පුොඩුත්තාපන වනවා අ මේ අයයි කලින් ඉදිල හැටියේ තමන්ගේ දෙමව්පියන් පවලවුදවිය දරුවන්. ර්ගභාන දේපල අරක්ෂා කරන්න ගම්මානාවට ඉඳලා. එන ඕනම සතුරෙක් මරාධානන්න තමයි මේයට නිමිත රාජකාරයතුන්. ඒ මිනිීමමරු මානසිකත්තේ ඉඳලා. මේ අය දැහැමි පුරවෂයන් බවට ස්වයංක්‍රීව පත්ව වුණ අපි දන්නම නැතුව මේක. මේ අය මේ පුුණුත්තාපනය මීමක් මෙතන සිද වුණ අනිවාර්. කවදාවත් විල්ලස බලකාය බටපිරිස්. මේ අයලෙේ ගිහිල්ලා ඔය පාතාලයට අරවටමයට සම්ධ ච්චි, අවස්ථා ඉතාමත්ම විරලයි. මේකට ප්‍රධාන හේතුූ තමයි. ඒ එවැනි දැක්මක් ඇතුව මේ බට පිරිස් මේ වගේ පුුණ්‍ය කටයුතු වලට අපි යෙදවීම. අනිවාරම ඒ අතරතුරේ ඔබුතුමාට හීනයක් හැබැ වෙනවා. තමයි මහම වුණ. මහම වනා කියැන්නේ ජාතියේ අධ්‍යාත්මික සංකේතය වගේ. එහි තමයි විජාත්ත්‍රය ජැස්ත්‍රම බෝධී වහන්සේ ලෝකයි පැරණීම බෝධීන් වහන්සේ වැඩන්නේ. මොකද හේතුව බුද්ධගෑ ශද් භූමියයේ වැඩයින්න බෝධීන් වහන්සේ අපේ අනුරධපුරේ බෝධීන් වහන්සේගේ ශාකාාවක් අපි ඉස්සර්තිනේ ක ැනි පැත්තන මොකද හතර වතාවක්. සුළගට ගහගෙන ගිහිල්ලා විෂ කටුගහලා උනුතෙල්වක් කරලා කපාදමලා නොකො ොන්තෙටම් වෙලා නොවා බුද්ධගයාව වැඩන්න බෝධීන් වහන්සෙක් දස් අට යු පහහි වස්කඩුුව සුභූතිනයකාම් පුරන් යනුටරහයි ලංකාවේ යැශු මහ බෝධීන් වහන්සගේ ශාකාවක් රැගෙන ගිල්ලා වැඩම කරගෙන ගිල්ල එහි පස් පාදලා බලනකොට තමයි පරණ බෝධීන් වහන්සගේ. කොටසක්හම් වෙලා එතන තැන්පත් කර බෝධිය තමයි අදය අපි දකින්නේ. එනිසා ඒක තමයි අපි වඳන්නේ නමුත් අපේ බෝධීන් වහන්සේටක් දසමසය විසි තුනේ පිළිපපු සිං්යු හරි කරුහරරික් නමක් තියෙන උන්වන්තකේ පොරෝපහරක් ගෞ්ය කරන්න පොටිත්‍රස්තවාදී ඇවිල්ල වැඩි තිබ්බත් ඒ භූමිය බෝධීන් වහන්සට ශයක්ුණේ නෑ නිරපදීත වදත් විරජමානයේවා. ඒ ඒ වැඩඉන්න භූවිිය තමයි. ලෝක වැඩිම සරජාතුන් වහන්සේ ප්‍රමාණයක් විරජමාන වන්න ද්‍රෝණයක් සරජ ධාතුන් වහන්සේල්ලාට ආරක්ෂාව සපයන දා ගරභය පිහිටි ස්වන්නමාලින් සෑරදුන් වහන්සේඒගේ තූපාරාමය දකුණ වකුදාාතුන් වහන්සේ වැඩන්න බිරිස වැටි චෛත්‍ය ලංකාරාමය. ලොවා මහා ප්‍රාසාදය තට්ටු නමක උස ගොඩනගිල්ලක් දහසක් ික්ෂූන් වහස ට වැඩඉන්න පුළන් වෙච්ච. ඇති මේසා විශවාාල ජේතවන්නේය අභේගිරි ආදී සියලු ස්ථානතිය පිහිටි මහමේ වනාව පි සුදු කරන්න ඔබතුමට අස්ථාව බෙන ොම ද කම්බුණි ඇත්ත මට සසිකවා ඉසලකවාගේ මම බෞද්ධ දෙමවපියන්ට දා දාව ඉපදිති කෙනෙක්. පුංිකාල මට අපලතිී නා කියීල මම පිෙද ානස හාමුදුරුවන්ගේ පන්සට පූජ කලති ඊට පස්ස මම පණිපිටි දරනපාලේ ආනන්ද ශිප් හැදෑ අනන්තිට මට නිවාසිකාකාරරි ඉඩ නැතුව මාස දෙකතුනක් පාසල් ලැන්ඩ වේ ඥානවා සහාමුදුරුව කියලලා මහචාරවරය කට එෙන් පිටිගෙදර උන්වහන්සේගේ නිීල රසි. ඊට පස්සේ බෞද්ධ දේවල්ල ට ද ති ව හැග. මම මට ආසාවත්තිීම ඇමිසි දසක ඇමි තනතුරකටාවත් මේ මේනාව අලක කරනේ බූවල කරනය කරල පිරිසිදුු නඩත්තු කරන්න කියලා. මයි ගන හිතලා ම වැඩ බාරගත්තගම්ම අධ්‍යක්ෂණ්ඩාල්ලරයා විදිහට මම කරේ අනුරාධපුරේ සිද්ධස්ථාන වල තියන අපිරිසිදු භාවේ. පිළිබඳ චායරූප රසක් එකතු කොරලා ග වාර්ක්ෂලයකම් ගෝටබේ රාජ පක්ෂ ැතුවාට ිහිල්ල පෙන්වස රන්ඩ අනුඩාධපුරේ වර්තමාන තත්ත්වය කියලා. අට මස්ථානයේ ර්තමාන තත්යක ඇලි කසල පිරිලා මුඩුක්කු පිරිලා පනවසර කඩ පිරිලා ගණ්ඩ දෙයක් නෑ. ඉතින් මේක අලංකරණය කරන්න මට ආවසර දෙදන්නුවන් බොහු මිහිලිින් පිවිියර ගෙන ජනාධපත්තුමා වෙත මව යොමු කරා එවකටීටපු මහැමැතුමත් එක්ක. ජනාධපත්තුමා එදා පුරාවිද්‍යාවට අපට බෞදධ සංස්කෘතියක දෙපාත්මේන්තුට වැනි අආතනවට තාරාධනා කරලක් මට කිව්වා. මේ ජනාතිපත්තුමාගේ සීහියක්තිබලතියවා දෙවැනිවර්ට ජනාතිපතිවරය දූරය ලැබුණොත් එහෙම මේ මහම වුණාව ලංකරණය කරනවා කිය එක රි කොයින්සිඩන්ස එක එක අස්වාභාවිකයක් හරිවාරය කොහම හරි ජනාතිපත්තුම ඉතාම සතතුටෙන් ඉපල්ල ගහිල මට හම කරන්න කියලා ජනහන්තිපත්තුමාම සහභාග වුණා පලවෙනිි බටපිරිමට ට විද දාක විතර ගෙන ලැිතන උත්සවස්ශ්‍රී පලනි. ශ්‍රමදාානය අපි පැවැත්තුවේ ඒ ස්‍රමධානයට ජනධපපුත්තුමාම පැමිල්ල ඉසල්ලාම තනකොල කැප්වේ මහම වඋුණාව වේනේ වු එතු ජනාධිපපුත්තුමාසය. ඉතින් මංහිතන්නේ රාජනායකෙක් වසයෙන් අතිකරු ජනාධපොත්තුමා එම අවස්ථාවට සහභාග අන් ලෝකයිඉති හත වෙන කිසිුණට එවැනි ආදර්ශයක් දේද කියලා අපිට දීට පස්සේ එදා ඇන්ඳල මේ වෙනතුරු දෙසීකට අධික පිරිසක් අපි අකණ්ඩව යොදෝලතිී නෝ මහම වුුණාව පත්තගෙනයන්ට ඊට අමතර මහම වුණාව අවට අලංකරණය කරන්න ආරක්ෂා කරන්නටත් අපේ බට පිරිස් මේ වනතෙක් අපි යොදෝලතිීනෝ ඕ මේ ඔබ දකින්නේ ඒ රූපරාමු ප්‍රතිසංස්කරණයට ලබා දුන්නාව උදායකත්වය ත රස්ථාන වශයන්ගත් හම ඔබතුම ං්‍යාත්මක සනාන් කරනවන මහිතනි මේ ශ්‍රමදායකත්වය කොයිතරන්ද කියලා. කියන්නේ අපි ශ්‍රමිකෙක් අදවර්තමානයකත්ත්හෙම අතු දව්කරුවෙක් ස මේසන් බස් කෙනකට ගවෙන ගානත්ක්ක එ එම යන කාලයක්ත් එක් ගනය කරල බැලුවොත් අතිශය සුවිශාලයි. මොකද හේතුව මේ අයට කොහොමටත් වැටුක් ගවනවා අපි ඒ වැටුපත් එක්ක පුළුවන්කම තියෙනවා මේ අපට සංසධනය කරළ බලන්න සාමාන්‍ය පෙදරරුවෙක් ගන්න වැටුපත් එෙක්ක අතු දවකරෙක් ගන්න වැටුපත් එක් කොච්චර දායකත්වයක් සිවිලාර්ික බලකායයි ලබාද තිීරතික ංකමති උතුමගේ පිදහ ඇතරම අපි මේ විහාරස්ථාන වල අයිදීමමානු සහපි සොල්ල බල්ල වශ්‍ය තැන්වලට උපකාරකිරීම ඒක ටි පාර්ශකල එකකන්තුමාගේපු දෙෙස්මට අප ආරම්ම කලා ඇ පෙන්න පින්තුර ම පට කොනේ තිනන්නේ ඇතිකර ජනාතපත්තුමා සහභාගි වෙලා ඉසල්ලාම සමදාාන කටයවිතර සහභාගි වීම. එතකොට දැන් අපි වර්ෂය හතරක් අවසානයි බැලවා සාමාන්‍යය කොචර ඉතර අපි වැඩගල්ල ති නවාද කියලා සංග්‍රාවක්මගින් ප්‍රසිද්ධ කරන්න මොකද අපේ බට පිරි දන්නන්නේ අපි කොචර ඩගලාලද කියලා බියවත් දන්න. ඒ නිසා අපි බැලුවා අපි කොච්චර දුරට මේ සේවාවක් කල්ලා දෙකලා. නිසා ගණනය කිරීමේ පහසුව පිණස. අපි කරපු වැඩේ එක මේේසන් බාස් කෙනෙ කෙහෙමනත්තං වඩුව කහෙමනත්සාහයකෙක් දවසකට ක දවසකට දායකතය ලබා දුන්න්න තෙකරුපියල් දායක ල ගණන් හැදුවත්තේම ඒ වතර හතරක් පුරාවට අපි කරපු සමස්ත දායකතය මලියන තිද දහස් තුන්සේ සිගන්නක් වෙනවා. මිලියන තිස්තිදස් තුන්සේ විසිගන්න කියන්නේ. 3.2 බිලියෙන්වට වැඩි ඉතින් ඒසා විශාල දායකත්ව ලවා දන්නා ඒකම අපිටත් ඒකෙන් සමාජයටත් යම් කිසි වැඩක් වුණා අප එළමයි ස්ොයන්ක්‍රීියව මේහළරුතාපනවා ඔබ මේ දකින්නේ එවන් සුූශේෂී කර්තවාවන් සිද්ධකරකු සිවිලාර්ශක බලකයි නියමවානන් එත්කම මේ පිරිස දක් ඔපු දායකත්වය ඔබ මේ දකින්නේ ඒ බූමියට ගිහිල්ලා ඔවුන්නේ සියල් නිසි පරිදි සූ දනම් කරන දක්කපු දායකත්ය. මේ පොත පුරාම තියෙන චායරෝප සියල්ලම දකි පුදුමාකාර උත්කර්ෂයක් අපේ සිතර නැගෙනවා එකට හේතුව අපේ රටවෙනුවෙන් දිවිපුදන්න පෙරටාපු රණවිරෝ රට ගොඩනගන්නටත් දායකත්වය ලබා දෙනයි කියන කාරණාව බොහෝ දෙනා කියනවා වැටුපට වැඩ කරන සේවක පිරිසත් කියල මේ හමුදාව ලින්නේ. නමුත් අ ඊයේ දවසේ සමරපු ගාමිණී කොළොරත්න කියන සොල්දදාදක් ලාන්ස්කෝපරල්වරයා මියගේයාට පස්සෙ කෝපරල් බවට පත්ච්ච. ඔහුගේ සියලු දීමනා ලැබෙන ඒවා කැපිල කැපිල අවසාය හගේ අතර ඇවිලතියෙන්නේ රුපියල් තුන්දහස් ගානයි. ඉක්දසමසේ අනුව එකේ. හිතල බන් රුපියල් තුන්දස් ගානකට හැසියයකගේ ජීවිත බේරන්න ග්‍රනෙට් දෙක් කරගන කිලෝදාහක් අරංගෙන බුල්ඩෝසරට පයින්න හදවතක්. ඒයි කියන්නේ කොච්චර ජාතට ආදරය කරනු ඇද. මේ සිිල්ආරක්ෂ බලකාය ඉන්න අයත් ඒ වගේම ගම් ආරක්ෂා කරන්න විවිධය විධ බාධකයනවා සමහර හමුදා වේහල නිලධහරින් විවේචනය කරනවා මේ සාමාන්‍ය ලොකු අධ්‍යාපන මට්ටමක් ලබපු නැති. ගමේ ගොඩේ ඉන්න තරුණයන් අතට මේස්වංක්‍රය ගිනිය විය ගිහම ඔවුන් එකෙන් අයතාවිදියට ක්‍රියා කරයි. නමුත් අපේ අනඳ ිරිස් මහද්‍යගේ සාක්ෂය තමයි. ඇකිසිල් ලසකින් පශ්චාත් යුදජධ සමේදීවත් පාතාලට සබදධ වෙලා සිවිලාආර්ක්ෂක බලකායේ දරුවූ එහම කළ නෑකේ ලි සරතිරක හත්මය නිර්මාණයර ගාමනී කියන චිත්‍රටේ ඒ පිරිිබඳ හොඳින් දකි නොම එක ගොඩනැගවේ කොහොද ඇ සටන් කලා පුුණුවක් ලබාදුන්නේෙ හොමද. ඇ පොදු මහජනතවත්ක මූකරේ කොහොමද කියලා එත්තකම කොටන්ගේසාහසිකකම් හමුවේයට එරහි සටන් කරන්න පවා එඩියක් දුන්නෙ කොහොමද කියලා.ොහ ඔබතුමා ඒ. සාමාන්‍ය මිනිස්සෙක්ව වගේ ජම සම්බන්න මානසිකත්වයක් ඇතිකන තත්ත්වයට පත් කරන්නේ. ඇත්තටම ඒ ඉතාම පහසු කාරයයක් වුණා මොකද මේ අය තමයි මයින් ගම්මානොල හිට. මයින් ගම්මානොන්න අපේ සාමාන්ජික සාමාජිකාවන්ගේ දෙමව්පියන් දරුවන් දේපල හර්කබාන ඔක්කොම මේ ත්‍රස්වාදී ප්‍රහාරවලට යගත් වනා ත්‍රස්තවාදීන් මෙය ඝාතනය කරේ ඉතාමත් ලේක්ෂ විේට අවරුත්. වැඩි තියල මැරුවනේ හැමදාම. වැඩි හරියක් කරේ දරුවන්න්නම් පොල ගහල මැරවා පිරිමි වරණකොට රහසංග කැපුවා. යකට උල්ලොලින් ගහ ැරුවවා විදියට ඉතාම ලේක්ෂ විදිරි තමයි ඝාතනය කරේ. නිසා මේ ඇය ඉබීම අබි ප්‍රේර්ණ වෙලා හිටිය ඇයගේ දරුවෝ දෙමාපියෝ බිරිදෑවරුන් දේපල බේර ගන්න ඇති ඒයට පොඩි උත්තේජනයක් විතරයි දෙන්න අවශ්‍ය වනේ පොඩි පූර්ුණුවත්දීල ස්යංක්‍රී අවිදීලා ඒවගේම සුදුස නිලෑන්මදීමම විශෂ්ටයි දැන් ෝයි නිලෑන්දම දීම සහස්වංක්‍රී අවිදීමේදී යඇකිවවාගේ ඉස්සල්ල යමයන් ප්‍රතිවිරෝධ විල්ලතිබුණ මේය මරගනිදමයටහරි පුහුණුවක්න ඇතිනිසාා බඩිතිියයිද ඩේමයයිද අර්ගදමයකද. නමුත් ඔවුන්ට සරත්තිරසය කර අපි අත් ප්‍රථම අධ්‍යක්ෂන්නල්වරයා අදීපු නායකත්වයත් ආර්ක්ෂණකන් තුමාගේ මග පෙන්නීමයටතේ. ඔුන් දෙ ලද පහසුකන් සහ පුුණීම අයටතේ. සුසේසි දායකත්තයත් ලබා දුන්න විජ්‍යයක් හනය ලබා දෙන්නට ඉතින් මංහිතන්නේ අවැක වනේ මේ වගේ කටයුතුවටෙදදුනාම ළමයි කලකිරීමට පත්තේද කියලා ඇත්තේම මුලද පොඩිගී දැන් ඕනම කෙනෙක් මොහරි වැඩගණඩායමට දැම්මාම් පොඩි පොඩි මත්සයිකමක් සයිකමක් ඇතිවෙනවා හැබැයි වැඩේ කරලාඋන්නට පසේ ඉතාමත්ම ය තුක්තිමත් භහටන්ද පත්තලාතින උදාහරණයකට දැන් අද සිරි පාදයට පඩි හැදුවක සිරපාදයට තියනවා හැටන් පාරේ නල්ලතන්නේඉදලා උඩ මල් ූට එනකං කිලෝමීට පහක් මේ කිලමීට පහයම පඩි වසර ගණනාවක් නඩත්තු කර නැතු ඉතාමත් අබලන් තත්ත්යකට තිබුණේ. එපට මේ කොමෂල් බැංකුවයි ලංකා බැක්කවයි අපට අනුග්‍රහකයත්ය දක්වලා අපි යටඉදල උඩුවටම පඩි කොංක්‍රීත්කා. එතකට දැන් සදැහැවතුන් ලක්ෂ ගානක් අවුර්ධදර වැඩීමයඒ පාරේ අද සිරිපාදය වන්දනා කන්නවා. ඇති ඒ එතෙන්දී. නිතන්ඩ කළුගල් සක්ක පුංචි ගල් කොංක්‍රීට් ගල් කිලෝ විස පහ කරේතියාන කිලමට පහ කුඩට යනකට නින්තිරපායන දනිස් සිදමනවා. එතකොට සසිමෙන්ති ොට ාගයක් කරරි වැලි රාගයක් හරි කොක්‍රීට් ගල් කිලෝ විස පහකරරි කරේතියාන කලෝමීටර් පාහකුඩට පලට දවසට දෙ පාරග කියයා ො තරම් හේසෙන් න් දිික එතලකොට එහයට පොඩි යම්කිසිේ. යමසිිපොටි අප දිරිදීමනාවකුත් දුන්නා ආහර හොඳර දුන්නා නමුත් සීතලයේ වැස්සේ. ඒවගේ පරිසර කවරුත් දකිින්ටත් න. තැන් තනියම උඩට පල්ලයාට දවසර දෙපාරක් ැනකොට ඒකොල්ලට චිත්ත දහිර අඩ වඩ පුුවන්. නමුත් අද සමත්ත බලකායටම විසාාල සුවිශේසිූ ගෞරයක් ලැවිිල තින මේයාගේ මේ ක්‍රියාවලේ නිසා. අනිතක මංහිතනය සැද හැතියන් ලක්ෂගානක් දගින්න දගින වාරයක් පාස පින්සිද්ුව නවානිර. නි නිසාඒ පින ංහිතන්න්නේ කවදාවත් මිකරන්න බෑ ඔන්ට වෘතියක්මය වශයෙන් වැටුප් ලැබෙනවාට වඩා ඒ මෙරිිට් එක නැත්තන්ගේ ලැබෙන පින කෞදාාහරි සංසාරි මේ සසර්ගම කටිකරගන්න මහොපකාරිබේී. ඉතින් කූරගලගේ පළත්වල පවාේ සමතබේද තු දිල තින පළතව ඔබතුමගේ දක්ත තිේ කූරල ඇත්තට මනේ වර්තමාන ජධපත්තුමේ කූරගල . ඒගම් පාර්ශවක අතර පොඩි පොඩි ඇැතුුම් තිබුණා කාලයක් ඉස්සේ තිඒක නිරාකරණය කරන්න ඒවාකට රක්ෂකමක බෝට රාජ ක්ෂ ඇතුවා පෞද්ජලික කූරගට ගිය. යහම මේ දෙ පාර්ශයම කටියේ ඉතාම සූහදව කතා කල්ල. එතන තිබුණ අනවසර ඉදිකිරීම ඉතාම තවලස්සන ඉදිකිරීම. ඒඒකන්නේ බෞද්ධාගමට නෙමේ එතැම අදාළ ආගම ඉදිකිරිම් රාශියක් තිබුණ ඒේ ඇත වසර ගණනාවක් එතන ඒගළන්ගේ ආගම මුස්ලිම් ආගම අදාගන තිබුණා. තිය තින්දි දෙපර්ශවීම සිරිදීමක් නොවන්නට දෙපාර්ශයට කතා කළ සිවිල් ආරක්ෂක බලකාය යොදල ඒ අනසර ඉදිකිරීමම් ඔක්කෝම ඉවත් කරලා මුස්ලිම් තරුණත් බෞද්ධ තරුණයත් ශවිල්ලාස් වලකායට බදෝගෙන. ඒ සමත් පූජා භූහිමියම දෙපාර්ශයම වන්දනාට සුසුවිදිට ඉතාමත් අලංකරන පෙන්දසක්විදිර අද පාත්තාගෙනය නවා. ති මංහිතන් ඒක නායකත්තය තින දක්ෂකම තමයිඒ දෙ පාර්ශවය අතර මතබේ දෙකට තුළු නොවන්නට ඒ පපර්ශයමට කරනු අවබෝධ කල දීලා ැනම් ඉදිරිටත් පවත්්ත ගැන දිට එතන ගරනු සල සලදීම ඒතු මාගතියන දක්ෂතාවයක්. ඒවගේම තමයි මේ සැසික. මහා මුදුමා විහාරයටත් ඉතාම මත බේදවලට තුඩුදුන්න ඒවගේම දෙ පාර්ශයක් අතර. එතනටත් එතුමා ආර්ශලකන්තුමා වශයින් දෙදී අපේ දායකත්තේ ලබාදෙන්නටක්වා ුද හමුදාවේ අධික්ෂණයටටතේ චෛතයේ ඉදි කරන්න ගඩල් කැපි අපේලම. එර එර ගම කියලාතිනයි පැත්තිේ උළුරමාන් සාලාාවක් රජයකක් වහපු එකක් එතන ගඩල් කපල ඒ ගඩල් වලින් සම්පර්ණ චෛත්‍යය නිර්මාණය කරට මේ. විල් ලස ලක පේලමයි තවයි දායකත්වේ. අද ජාතයටටම මහ සංකේත යක් වගේ ඇත දියමයින් දල එනකොට මමුදු මහා විහාර චෛත්‍යය සුද සුදුවට හසට ැ ප හ ම න්ස නමක් අපේ සෝබි හමුතුරුව ලසට කව කියන උන්හසක් න බෝදධන් හසේ ො ර ද න්හස අවරු නක් අවරු ම ත ක් ක් න්හස තියෙන්නේ. සිවිල්ආර්ෂක බලකායි දරුව ය දරුන තම පොත්තවෙලා මහත්තයෝ කියලා බොම සෝචනියමකිව.ගේ ඒ හැම පන්සලකටම පුදුමාර සයෝ ක් ස ලර්ක බලකයි ලදරවා. එහෙවි රක්න්නේ බස්ාහර ලාාතිය වුණනත් ඕනම ස්ථානයක තමන්ගේ අවශ්‍යතාව ලද යුතු නැ දෞ්පකාර ලද යුතු අවස්ථාවල්දි නොපරිෙලා. ක ල ල නායකත ඇතිව ඒ දායකත ද නවා අසනෝශය ම හනුම ශේෂ චාරප යක් ව චරපට බතුමගේ පද්ගක සබන්ධ තිනවා කැමතිේ පිබඳත් අහන්නට සමීපජාරුපයක් ලබාදෙන චරිත අපිට මේ බුදුප්‍රතිමා වහන්සේ පිළිබඳව යම් මතකයක් අපි අලුත් කරගන්න ො හොඳයි කියකිලන මද පිරිසක් පින්කරනුවත්ක තමුණුත් පික් සිද්ධරග අනස්ථාවක ඇත ය. පිළිමවහන්සේ මං පුද්ගලික මුදලින්ම් පූජ කරේ මේ මේ හේතු වනේ මගේ ලොකු පුතා ආනන් විද්‍යාල ඉගෙනගෙන වෛද්‍යවරයක වුණ නාගහමුදාව සේවය කළේ අදිසේම රියන්නතුරකින් එයා මියගිය. ඉතින් ඒවැනි ලොකු පිනක් කරන්නට මටත් මගේ නෝනාටත් දරුවන්ටත් ආසාවක්තිමුණ මේ සඳහා අවස්ථාවක් ලබාදන්නට කියලා මම අපේ ලංකාේ පළවෙනි පන්සලකිල් ඇපිසලකන තිරියයට පස්සේමහිතන්නේ මිහින් තලේ රජ මහා ව්‍යහාරය නාක හමුදුරුවන්ගේ ම ඉල්ලීමක් කරහම උන්වහන්සේ ඉතාමත් කාරුණික වඋුණා ට අවසල් ලබා දෙන්නට ඇැබැයි අවසල් ලබා දෙනෙල්ලා එතන ඒකට ජනධපපුත්තුමමාගරු මහින්දරජ පක්ෂ නාධපත්තුම හිටිය මහින්ද ජානාධපපුත්තුමාකව මෙතනොව ති නොන යන්න න ශෛලමය පිියක් නැත්තම මේ පසල් කරන අගවුරයක් කියලා මටි මරු උුණනා දරන්නට බියදම මංකෝමාරයකටු කලාා නමුත් ්‍රවිල්ලාාර්සිෙ බලකාය ළමයි ඒ සඳහා ලස්සන ආවරණයක් හදලා ඒක තැන් පත් කිරීමට සුදුසු ආතාවරණයක් සලසලදුන්නා ඒ අනුව ලංකාවේතිීන අතිපූජනීය සානයක පෞද්ජලික . මේ ටුත්ක් කරන්න ලැබ මහිතන මං පෙරගල පිත්වේ. හොදයි අපි ඒ ප අනුබෝධන් කරම දර්ශන පිරිස් මගේ හිතවතක් හු අන විද්‍යාලේ ප්‍රානශ් විදාක දුර දර්නකාලි මගේ නශ්ව ශිෂ විදායකයෙක් අප ආදරය කරපු බොහම සක්ක්‍රිය. කාරශූර තරුණ ශිෂ්‍යයක එකේ කාලෙ එති ඔහුට අපි පින් අනු මෝදැන් කරම. එසනම් පින්න්නොන හිතවතුන් ප දල්ෙ ප බර දසන වැසනට සමුදන සෝදම්වෙන්නේ රට නායනැති උදාර රණවිරුවෙක් එත්තකම සිවිල් ආර්ශෂක බලකායේ දායකත්ව අරහා රටේ අභිවෘද්ධිය සංර්ධනය වෙනුවෙන් මහැකිගේ උත්තුංග සේව අවක්සිද්ධ කරන්නට තමන්ගේ වරවීරියෙන් කටයුතු කරන කෙනෙක් එනිසා අපි සුදනම් සමු දෙෙන්න්නට විශයම. සිවආක්ෂක දෙවාර්මේන්තුවේ නතන් බලකායි ප්‍රධානය අධ්‍යක්ෂ විිනල්වරයා රයාාත්මිරාල් ආනන්ද පිරිස් මහත්මයට අපි යළිත් දවස්සක බුතුමන් එකතු වෙනවා සකච්ඡා කරන්නට බුතුමන්ට ගෞරණය ප්‍රනාමය පුදරනවා සියල්ු කටයුතු සාර්ථ කවෙන්න තුනරුණග නන්තමහා ගුණ ලින් ශක්තිය දහයට වරම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොම සතියස්ක ඇත්තටම අපිවාදැන් අපි මිතර වෙලාසාකච්ඡා කර පහුමේ වසර පහක්තුලා අපි ද හයි පාලෝ අතර කාලසිීමාවදදිී අපළ බලකායෙන් කරපු සේවේ. දැන් දෙදස් විශසදී අපි නවත එවැනිීමම ස ගමන කාරම්භ කල්ලතිී නවා දැන් මට අන දෙන්නේ මට අවවාර්දයන්නේ අනුශාසනා කරන්නේ වර්තමාන අරකලේකන්තුමා එතුමත් තානන්දිියෙක් එතුමා ගරු කමල් ගුණන්ඩාත්න ජැන්රාල්තුමා එතුමාගේ මට දෙලැබෙන සහය. මම ට මොහක් තකර නි තුට අලු තනුතුරක් ලබෙන විේශෂම පපු බමි නැතමේ පුරා වස්තු සම්බන්ධය ක්‍රියා කරන්න එකනට ම මතක් කරලම ඒ අතිර ජනාතපපුත්තුමාගේ විශේෂ කාර්සාදක බලකා ඇතින තුර ැනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක වැදගත්සාාන සංරක්ෂණය කරන්නට සහ සංවර්ධනය කරන්න සහ ආරක්ෂා කරන්නට ඉතින් ඒ සංරක්ෂණය කරනසා ආරක්ෂා කරන්නට ඇතරම මේ සසික විශවාස කරන්න මඩකලපුය දිස්ත්‍රිකයේ විතරත් තියෙනවා පුරාධ්‍යාමක වැදගත්වහන්න පන්සී තිහ මවදයන් පන්සේ තිහක් දැන් ඒකින් මංගේත් තිහකට විතරයි මේට තව පන්සයකට යන්න බැරවුණා. ඉතාම කේද දැනකයි කිසිම චෛත්‍යයක් නෑ මේ මගහිතන්නේ බැකෝ එකකින් හරි දෝසරයක හරි හාරපු නැති ශාල පස්කන් තියනවා ගඩල්. ගඩල් පස්වෙලා ඒවා ඇම තැන්ම ගර්පයක්ම හාල පොලො ඇටරත් යම්කෂ ප්‍රමාණයයක් කාරලා. ඉතින් මේවද මේ තීන ප්‍රමාණය හරි අපි සංරක්ෂණය කරේ නැත්තන් ඔය දැන් කට්ටයක්ක් කිය නවානේ මේ අහවල් ජාතටච නිද බිමක් කියල ලඋතුරනැගෙනනිීම. ද මේවතමයි සංකේත අපිට ඒ ඒවා බොරු කියලා උපු කරන්න. ඉතින් අපි අපේ අනාගත පරපුරට මේවා ආරක්ෂා කරලා මේ ඇත්තටම මේ බෞද් රමය බද්ධ. ස්ටාරය පැවති ප්‍රදේශකින් අපි අනාගතයට අතා කරන්නට අනාගෙතයට ඔප්පු කරන්නට අපේ කළ යුතු සේවේ තමයි මේ ආරක්ෂාකිරීම මේ සඳහා වර්තමාන් ජනාධිපොත්තමත් ගරු අර්රශිලයකම් මයි ගුන්නත් මහත්මයාගේ නායකත්තෙන් මයි මේ කාර්ශාදක බලකාය පිහිටොල්ල තින්දැන් අපි කටයුතු ආරම්භ කල මංහිතන්නේ නොදුරු උදරේදීම ඒ සඳහා ඉතාමත් පුළුල් වැඩ පිළියවෙලක් දි්‍යත් කරාව දහමුදාව න්න හමුදාව නාක හමුදාව සහ සිවිල්ලස බලකාය මෙම පොලිසිත් සහය ඇතුව මේ සියලු ස්ථාන අඩුගාන මේ තන තත්වයෙන් පවත්තග යන වැඩපිල්ලක් එතුමා අනිම ආරයම දයක්ත්කරා. හොඳයි ඒ පහසර බලාපොරොත්තුවත් හද දරාගෙනයි ෞද්ධ රමේ රැගන්නට විශේෂම නැගනිර බෞ්ධරමියේ ආරක්ෂා කරගන්නට ඔවුන්ට හැකිවේවා කියලා ප්‍රර්ථ නකරගෙන අපි පින් බවද්ධසනින් සමුගන්වා අද. විශේෂමුත් එක් ැඳව ගතේ තුන්ට ගෞරනය ප්‍රාමි පුතු කර හඳද නම සම්මා සම්බුදු සරණයි.